අද ජාතික රූපවාහිනී සංස්ථාවේ විෂන් ප්‍රෝග්‍රෑම් එක හරහා මම එනවා ඔබව හමු වෙන්න. කැමතියි මම අද ඔබ සමග විශ්වාසය, ඉවසීම, දරා ගැනීම, පරාජයන් හමුවේ අපි කොහොමද මේ තුන අපි එකතු කරගෙන සංකලනය කරගෙන සාර්ථක සඵල ජීවිතයක් කරා අපේ දැක්ම අපේ දර්ශනය අපේ විෂන් එක ජීවිතේ ඉදිරියට ගෙන යන්න කියලා කතා කරන්න මම ආවා අද මැදිරියට. ඔබ කොයිතරම් දුරට ඔබව අඳුනනවද? ඔබ කොහොමද ඔබව නිර්වචනය කරන්නේ? මං අනිත් වචනෙන් කිව්වොත් how do you define yourself? දැන් කවුරුර කෙනෙක් මගෙන් ඇහුවොත් ඔබ කවුරුන්ද කියලා මම මුලින්ම කියන්නේ මගේ නම. මම ආශ්චර්යා ජයකොඩි. ඊළඟට කිව්වොත් මම ශ්‍රී ලංකක පුරවැසියෙක්. ව්‍යාපාරික කාන්තාවක්, මවක්, බිරිඳක්, ඒ වගේම කලාකාරියක්. දැන් මේ කලාව කියන්නේ බොහොම අපූර්ව දෙයක්. කලාව තුළින් අපි දන්නවා අපේ පංචේන්ද්‍රියන් පිනවන ඉතාම ඉහළ ගණයේ රසවින්දනයක් අපිට දෙන්න පුළුවන් විවිධ මාධ්‍යන් තුළින්. ඒ වගේම මම විශ්වාස කරනවා එවැනි රසවින්දනයක් දෙන්න පුළුවන් කලාවක් අතරින් අපිට පුළුවන් නම් මිනිසුන්ගේ බුද්ධියට කතා කරන්න. ඔවුන්ගේ බුද්ධිය පෝෂණය කරලා ඔවුන්ගේ ජීවිත ඉන්න තැනට වඩා උසවා තබන්න ඒක අතිශයින්ම සාර්ථක කලා මාධ්‍යයක්. නමුත් සමහර වෙලාවට අපිට සිදු වෙනවා ඉතාම අසීරු, ඉතාම කටුක, ඉතාම නීරස දේ තුලිනුත් රසවින්දනය අපි කියනවා ජීවය, එහෙම නැත්නම් ජීවනය උකහා ගන්න. ඒ තමයි ජීවත් වීමේ කලාව. මම ආවා ද ඔබට ජීවත් වීමේ කලාව ගැන කතා කරන්න. එන්න යමු මා සමග පොඩි චාරිකාවක්. ඔබ දන්නවා ඔබ මේ වෙලාවේ මාගේ දිහා බලන් ඉන්නව නම් බොහොම යහුසුලුව ඔබට පේනවා ඔබට වඩා යම් වෙනසක් මා තුළ තියෙනවා. ඒ තමයි මාගේ දැස මම ඇත්තටම කියනවනම් වසාගෙන සිටින්නේ. ඒකට හේතුවක් තියෙනවා. මොකක් බොහෝ අය දන්නා කාරණාවක්. නමුත් මම කැමති නොදන්නා අයට ඉතාම කෙටියෙන් මං කවුරුන්ද, මං කොතනකින්දන්ද පැමිණියේ, අද මම කවුරුන්ද, ඒ ස්ථානට එන්න මේ විශ්වාසය, ඉවසීම දරා ගැනීම කොයිතරම් දුරට මට සාර්ථක වෙන්න, සඵල වෙන්න, මගේ දැක්ම හරහා ගමන් කරන්න මට ඉවහල් වුණාද කියලා කතා කරන්න මං කැමති මුලින්. The bomb blasts occurred around 6 this evening. Residents say the bomb blasts occurred on the road near the roundabout situated between Royal Park and the Ayurveda Hospital. මීට හරියටම වසර 20කට කලින් 2010 මාර්තු 10 වෙනි දින අනපේක්ෂිත විදියට මම ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරු වෙනවා. ඒතර බොහෝම තරුණ ලාබාලවියේ වැඩි අපි කියනවා වගකීමක් ජීවිතය ගැන එච්චර දරන්න පුළුවන් වයසක් නෙමෙයි තිබුණේ. මුත් බොහොම සිහින සමුදායක් හිතේ ගොනු කරගෙන ජීවිතේ ඉදිරියට ගිය හනිත් හැමෝම වගේ සිහින මැව්ව චූටි ගෑනු ළමෙක් මම. ඉතින් පළවෙනි රැකියාවට ගියා. ඒ රැකියාවෙන් උපයාගත්ත මුදලින් ඉස්සෙල්ලා වාහනයක් ගත්තා. නමුත් ඒක තමයි පුදුම සහගතම දේ. ඒ මා විසීම මිලදීගත් වාහනය මගේ ජීවිතේ උඩු යටිකුරු කරන අද මේ මොහොත වෙනකන් මාව ඔසවා යන ඒ මොහොතට මාව ගෙනාවා. ඒ මම මිලදී ගත්ත වාහනය සාමාන්‍යයෙන් අපි හිතනවා අපි භෞතික දෙයක් ජීවිතේ මිලදී ගත්තම ඒක වාසනාවක්, සෞභාග්‍යයක්. ඒ තුලින් අපි බොහොම විදිහට සාර්ථකත්වය සඳහා අපි ඔසවා තබනවා කියලා අපි හිතනවා. ඉතින් මමත් හිතුවා මම දැන් වාහනයක් ගත්තා, ඊළඟට මම නිවසක් හදනවා, මගේ රැකියාවේ ප්‍රගමනය සඳහා මම වැඩ කරනවා. බොහොම සිහින තිබුණා මා තුළ. නමුත් අනපේක්ෂිත විදිහට මා විසින් මට පාලනය කරන්න බැරි සිදුවීමක් නිසා මම එක් ක්ෂණයකින් එකතන නැවතුණා. අර සිබ්බ සීතේ තිබෙන සියලුම සිහින, සියලුම බලාපොරොත්තු සුණු විසිරී යන විදිහට මාව ජීවිතය කටුකත්වයේ තනහගෙන ගියා. අපි කියනවා කෙලින්ම මං කියන්නේ මාව සමතලාම කරලා දැම්. එතකොට මම ඒ සිද්ධාන්තයෙන් අවදි වෙනකොට මගේ දැසීම පෙනින්නේ අද වෙනතුරේ ඒක එසේමයි. මට ඇවිද ගන්න බෑ, මම රෝද පුටුවේ. ඒ වගේම මට සුවඳ දැනීම හා නොදැනීම කියන ඒ ඒ ඒ ග්‍රන්ථියත් ක්‍රියාකාරීව තිබුණේ. ඒ නිසා සුවඳ දැනීම සම්පූර්ණයෙන්ම
නැතුව ගිහිලා තිබුණේ. ඉතින් ඔබ හිතන්න සාමාන්‍යයෙන් හොඳට දැකලා බොහොම කෙලිදෙලෙන් එහෙට මෙහෙට ඇවිද දුව පැනන බොහොම නැවුම් බලාපොරොත්තු දැක්මත් එක්ක ජීවිතේ පටන් ගත්ත අලුත්ම ජීවිතයක් එකපාරට සමහර වෙකට දෛවය කියනවා කර්මය කියනවා මොන දේවලින් අපි නිර්වචනය කළත් අපේ ජීවිතයේ යම් අපි කියන පසුගාමී තැනකට පරාජයක් තුල අපි කොටු කරන්න හදනවා නම් ඔබට දැනෙන හැඟීම මොකක්ද සමහරට ඔබත් මේ වෙලාවේ හෝ මේ මොහොතේ හෝ යම් කිසි පරාජිත හැඟීමකින් පීඩා විඳිනවා ඇති නමුත් ඊට සාපේක්ෂව ඔබ බලන්න මගේ දැසේ පෙනීම නැතුව ගියා මම වීල් චෙයාරයකට කොටු වුණා හැබැයි බලාපොරොත්තු වුණා කොහොම හරි ජීවත් කරවයි කියලා මා වටපිටාවේ ඉන්න අය නමුත් මොකද සිදු වුනේ එතනත් ජීවිතයේ විසින් මාව සම්පූර්ණයෙන්ම සමතලා කරා මා විශ්වාස කරපු මගේ මිතුරන් මගේ නෑදෑයන් මගේ ඥාතීන් සියලු දෙනාටම මාව තව දුරටත් දරා ගන්න බැරි චරිතයක් විදියට පත් වෙන්න ගත්තා හැමෝටම මාව ලොකු බරක් දැන් කොහොමද මෙයට රැකියාවක් නැහැ මගේ කොණ්ඩේ සම්පූර්ණයෙන්ම ඉවත් කරලා එතකොට මම නිකන් ඇට සැකිල්ලක් වගේ කෙට්ටුයි ගඳ සුවඳ දැනෙන්නේ නැහැ එතකොට කෑම වලට තියෙන රුචිය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ගිහිල්ලා ජීවිතේ ඉතාම නීරසයි ඉතාම කටුකයි එතකොට පෙනෙන තෙක් මානික මට පේන්නේ අන්ධකාරය විතරයි ඒක දරා ගන්න බෑ මට මොකද වසර 20ක් මම හොඳින් මේ ස්වභාව ධර්මයේ ආග්‍රහණය කරා දැක්කා ඉතින් සම්පූර්ණයෙන්ම උදේ නැගිනකොට ඉරු එළිය නැති වෙනකොට ඒ වගේම සාමාන්‍යයෙන් දැකපු දේ දකින්න බැරි වෙනකොට ඒ දැනෙන හැඟීම මට වචනින් විස්තර කරන්න බෑ නමුත් ඒ නැති වෙච්ච දේ නිසාම ලෝකය මාව පා ගන්න හදද්දි ඔව් මාව වැඩගත් නැති චරිතයක් විදියට මාව කොන් කරලා මාව අතරමං කරලා දාලා යන්න හදද්දි වඩා වැඩගත් උනේ මා මාතුල විශ්වාසය ජනිත කර ගැනීමයි ඔබ දන්නවද ඒ නැති වුණ දේ නිසාම ලෝකය මාව පෑගුවා පෙළුවා තැළුවා නිඳා කරා අපහාස කරා විනාශය කරාම ඇදගෙන ගියා නමුත් ඒ නැති දේ මතම ඉඳගෙන මම හිස ඔසවලා ඒ නැති දේ නිසාම මම අද වර්තමානයේ ලෝකේ වඩාත්ම ප්‍රබල බලපෑම් කළ හැකි කාන්තා චරිත 100ට BBC ආයතනය මගින් ගිය අවුරුද්දේ නම් කරා එකම ශ්‍රී ලාංකික කාන්තාව. ඒ තමයි මගේ ජීවිතේ මම ලදු මං කියනවා මේ බොහොම මෑතකදී ලැබු ජයග්‍රහණ නමුත් එතෙක් මෙතෙක් මගේ දැසේ පෙනීම නැතුව ගියන් පස්සේ මා ලැබු සම්මාන ජයග්‍රහණ බොහොමයි. මට මතක ඇති කාලෙක මම පාසල් යන කාලේ දක්ෂ දරුවෙක් වුණත් මම නිවසේ සම්මානයක් නම් ගේනවා මට මතක නැහැ. නමුත් අද මම SP නැති තැන මගේ ජීවිතේ මං අත් නොහරින්න තීරණය කරපු දින සිට මගේ ජීවිතේ මම ඔසවාලන්න ශක්තිමත් කරන්න ලැබු සම්මාන වගේම මේ රටට දැයට සේවය කරන්නත් මට ලැබුණු වාසනාව ඉතාම ප්‍රබලයි කෙසේද අපි පරාජයක් හමුවේ අපි කොහෙන් හෝ පෑගෙනවා නම් අපි කිමු ආර්ථික පසුබිම තුලින් හෝ සමාජ පසුබිම තුලින් අප ජීවත් වෙන පරිසර සමුදාය තුලින් හෝ අපව යම් අපි කියනවා දුර්වල තැනක අප පසුගාමි තැනකට අපව තල්ලු කරනවා නම් අපි කොහොමද හිස ඔසවන්නේ අපි කොහොමද එවැනි තත්වයක් තුල යලි ගොඩ නැගෙන්නේ කියන එක ඉතාම වැදගත් මම විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම එවැනි කෙනෙක්ට තිබිය යුත්තේ තමන් ගැන තියෙන විශ්වාසය මං කැමති එක ඉංග්‍රීසි වචනයෙන් කියනවා නම් if you have faith do not doubt you can move mountains nothing impossible for the one who trusts and believes ඔබ ඔබව විශ්වාස කළොත් ඔබට පුළුවන් පර්වත පවා ඔසවලා විසික් කරන්න ඒ තරම් ප්‍රබල ශක්තියක් බලයක් ජීවියක් ඔබට පරාජය හමුවේ ලැබෙනවා ඔබ එය දැනන් හිටියද අපි බොහෝ වෙලාවට අපේ අන්‍යයන් විසින් හෝ අපර පාලනය කරන්න බැරි බොහෝ වටපිටාවන් නිසා අපව තල්නකොට පෙළනකොට අපි බොහෝ වෙලාවට පැන දුවන්න උත්සාහ කරනවා විසඳුම් හොයනවා ඇරෙන්න යලි නැගිටින්න ජවය හොයනවා ඇරෙන්න අපි බොහෝ වෙලාවට බොහෝ පසුගාමි ඔබ දන්නවද මම ජීවත් වෙනකොට ඇස්පේ නැතුව මගේ සුවකියම් පවා මාව හැරදාලා යනකොට මට ජීවත් වෙන සුදුන අවුරුදු 11ක්
බොහොම තනි කඩව. තනි කඩව කියන්නේ තනි කඩව. එතකොට මම නොවැඳගත් චරිතයක් නිසා මං ගැන හොයලා බලන්න. අඩුම ගානේ මට ආවතේවකම් කරන්න. ඉඳලා හිටලා මට පාන් කෑල්ලක් ගෙනත් දෙන්න. ලොසින්ජරයක් ගෙනත් දෙන්නවත් කිසිම කෙනෙක් උත්සුක වුණේ නැහැ. මොකද හැමෝටම පෙවුනේ මාව සුයිසයිඩර් කේස් එකක් විදියට. එය දැන් මියයයි දැන් සිවිද සිය දිවි නහගනි. දැන් ජීවිතය අත්හරි. මොකද මේ ලෝකේ මිනිස්සු ගෝ වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ අභියෝග හමුවේ. එහෙම නැත්තම් කියනවා අපි කියනවා පීඩනයන් හමුවේ ඉතාම ඉක්මනින් අත්හර යන්න. එනම් තෝන් බලාපොරොත්තු වන අවුරුද්දකින් දෙකකින් තුනකින් එය අත්හර දමයි ආගේ ජීවිතය. එය අවසන් කරයි ආගේ ජීවිතය. නමුත් ඔබ දන්නවද? තාමත් නිහඬව මුළු ලෝකයකටම මාව එපා වෙච්ච ඒ අන්ධකාරයේ මම මාව සොයාගත්තා. I found myself. ඔබ කීයෙන් කී දෙනෙක්ට වෙලාව තිබුණද ඔබව හඳුනා ගන්න. ඇත්තටම ඔබ කවුරුන්ද කියලා හඳුනා ගන්න. අඩුම ගානේ ඔබේ මූණේ තියෙන shape එකවත් ඔබ දන්නවද කියන්න. ඔබේ කොණ්ඩේ ස්වරූපය කියන්න ඔබේ හැමේ තියෙන skin tone එක ඔබට විස්තර කරන්න පුළුවන්. අඩුම ගාන ඔබට ඔබේ උස සෙන්ටිමීටර් වලින් හරියට කියන්න පුළුවන් ද මේ වගේ වෙලාවක. කොයිතරම් දුරට ඔබ ඔබ වඳුනනවද? වඩා වැදගත් වෙන්නේ ජීවිතේ අභියෝග වලට මුහුණ දෙන්න ඔබ ඔබ වඳුනා ගැනීමයි. ඔබේ අපි කියන දුර්වලකම් ඔබේ ශක්තියන් මොනවාද කියන එක පැහැදිලිව ඔබ නිර්ණය කළගත යුතු වෙනවා. ඔබට අභියෝග හමුවේ මුහුණ දීමට අවශ්‍ය නැහැ. ඒ හුදකලාව තුළ किसी कनेक्ट माव अवश्य नति मुहत तु मम दियमंत्यगे मगे जीवित उपनान्वन गुबदान दियमंत्य हरम गोर हडी पाषाण ये तम एलवती मिल अधिकम अपिकेन प्रेश स्टोन निक दावक सामान्य दियमंत्य खराब त्यागे मंगित लक्ष्य तुनकट हावेनो नमूद मे दियमंत्य स्वभाव इत्ता गोर हडी नमूद इत्ताम दक्ष निम खरविक विसिंग ඒ හොඳින් කප්පාදු කරලා උපනංවල එය උපමට්ටම් කළා ගත යුතු වෙනවා අනිවාර්යයෙන්ම ඒකට මිලක් නියම වෙන්න මගේ ජීවිතේ ඒ ගොර හැඩි වෙච්ච තැන මං ටික ටික කප්පාදු කරන්න ගත්තා දියමන්තියක් වගේ මගේ හැඟවුණු දක්ෂකම් මම එලියට ගත්තා මගේ දුර්වලතාවයන් මම යටපත් කරගෙන ඒ තුලින් පාගගෙන ඒ තුලින් හිටගත්තා නෑ හැම වෙලාවෙම අපි කියනවා back dots ආපස්සට හැරි හැරි බැලලා මම බැලුවා කොතනද මට වැරදුනේ නැගිටින්න නම් මම මොකද්ද කළ යුත්තේ එහෙනම් ප්‍රතිමේම කළ යුත්තේ මා තුල විශ්වාසය දෙන මේ ලෝවේ කිසි කෙනෙක් මා තුල විශ්වාසය තැබුවේ නැහැ නමුත් මම මා විශ්වාස කරා I can do it I am going to do it මම මේක කෙසේ හෝ කරනවා මම යලි නැවත පැමිණෙනවා නිකන් නොවේ මම යාලි නැවත පැමිණෙන්නේ මේ ලොව අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම සනිටුනක් කරන පුද්ගලෙක් විදියට ඒක මගේ හිතේ තිබ විෂන් එක දැක්ම නමුත් ඔබ දන්නවා දැක්මක් ගත්ත පමණින් ඒකට එක පාට අපිට අර අපි කියන ඇරෝ එකක් වගේ යන්න බෑ ඒකට කාලයක් ගත වෙනවා ඒකට බොහෝ දරා ගැනීමක් අවශ්‍ය වෙනවා ඉවසීමක් තිබු වෙනවා self discipline විනයක් තිබු වෙනවා ඔබේ ජීවිතයේ ඔබට යම් සංයමයකින් විනයකින් ඔබ පාලනය කරගෙන ඔබ දන්නවා ඔබව එක එක රැලි වලට ඔබ අසු කරගන්න මේ සමාජ සංස්ථාව සූදානම් වෙලා තියෙනවා. නමුත් ඔබ ඔබට ආදරේ නම් ඔබට විශ්වාස නම් ඔබ යම් ස්ථානයකට ඔබ ගමන් කළ හැකි බව ඔබට සියලුම සමාජ රැලි වලින් දුරස් වෙලා ඒකට තමයි විනය අවශ්‍ය වෙන්නේ සංයමය අවශ්‍ය වෙන්නේ දරා ගැනීම අවශ්‍ය වෙන්නේ හිතනවද තනිකඩව වසර 11ක් කාත් කරුගේ සරණක් නැතුව ඔහේ පුටුව කුට්ටලා බලාගෙන හිටුව මට බොහොම ලේසි පහසු කාර්යයක් කියලා මොහොතකට ඔබ ඇස් දෙක වහගෙන දවසෙන් භාගයක් ගත කරන්න බලන්න කොයිතරම් පුටුවල හැප්පිලා ඔබ වැටෙන්නේ ඇයිද කොයිතරම් නීරස වෙයිද ඒ කාලේ ඔබට අනේ මට නම් බෑ කියලා ඔබ ඇස් දෙක එකපාරට විවර කරයි නමුත් හිතන්න වසර 11ක් උදේ ඉඳන් හැන්දෑ වෙනකම් පෑ 24ම දින 7ෙම දවස් 31ෙම අන්ධකාරය විතරයි මම දැක්කේ. නමුත් ඒ අන්ධකාරයෙන් තුරින් කිසිලටවත් මම අපි කියනවා පසුගාමි වෙන්නවත් ජීවිතේ අත්හරින්නවත් මම සූදානම් වුණේ නැහැ. ඇයි ඒ? මා මට ආදරය කරපු නිසා. කවුරුන්ට වැදගත් නැති වුණත් මට මා වැදගත් කෙනෙක් නිසා මම විශ්වාසය තැබුව නිසා.
එනිසා ජීවිතේ පරාජයම ලැබුව තැන මම ජයග්‍රහණේ දොරවල් 100ක යතුරු රත්තරන් යතුරු මගේ දෑතට ගත්තා. ඇයියේ easily don't give up. අදටත් මාව බොහෝ දෙනා අඳුරන්නේ a person will never give up. මගේ සිහින බොහෝ අද මම ඉටු කරගෙන තියෙනවා. බොහෝ සමාජ තන්ත්‍රයන්ට මම નિરાයාසයෙන්ම ඇසවිලා තිබෙනවා. 2014 වසරේ මට මේ ලංකාවේ විශිෂ්ටම කාන්තාවන් දස් දෙනාගෙන් එක් ජාතික සම්මානයක් හැම වුණා. 2014 වසරේ design of the year කියන තරගාවලියෙන් වඩාත්ම නව්‍ය නිර්මාණ සඳහා වඩාත්ම කැපවීමෙන් වැඩ කරපු නිර්මාණ ශිල්පිනියගේ ඒ විශේෂ සම්මානය මාවලින් හිමුණා. The fashion designer, please welcome with a big round of applause, Asha Ran. දැන් ඔබ බලන්න වසර 20ක් මන් දැකලා නැත්තම් කොහොමද නව්‍ය නිර්මාණය හොඳුනාගන්නේ ඔබ හිතනවා නම් මට ලාවට හෝ පේනවා කියලා වාසනාවකට මම විශ්වාස කරනවා ජීවිතේ මට දුන්න පරාජය ලබන්න අවස්ථාවක් ඔබ පරාජය ලබන කෙනෙක් නම් ඔබ කටුකත්තේ හරහා යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ මතක තබා ගන්න ඔබේ ජීවිතේ ඉහළම ස්ථානයට ඔබව කරපින්නාගෙනනේ දෛවය ඔබට අතවනන කාලයක ඔබ ඉන්න ඒ ඔබ මනස තේරුම් ගන්න ආකාරයට තමයි කොයිතරම් දුරට ඔබ ඒ ජයග්‍රහණයේ මාවතක් කරගන්නවද එහෙම නැත්නම් පරාජයම වෙලා අපි සමතලාම වෙලා ඔබේ ජීවිතේ නැති කරගන්න තීරණේ තියෙන ඔබේ අතේ life and death is in your hands choices ඔබේ තෝරා ගැනීම ඒ නිසා මම විශ්වාස කරනවා මගේ ජීවිතේ දැන් ඒ කාලයේ වසර 20කට කලින් මම මොන තත්වක හිටියත් මම කොච්චර වැළපුණත් ඇඬුවත් මම මොන තරම් කතා කරත් මගේ කතාව අහන්න කිසි කෙනෙක් සූදානම් වුන්නේ නැහැ. කිසි කෙනෙක් ඒකට ඇහුම්කන් දෙන්න උන්ට අවස්ථාව තිබුණේ නැහැ. නමුත් ඔබ දන්නවද ජීවිතය අත් නොහැර මම හිස ඔසවපුවෙන් පස්සේ කොයිතරම් ජනතා ප්‍රසාදයක් හා ජනතා ගෞරවයක් මා වටා එක්රස් වෙනවද කියන එක මං හිතන්නේ තවසුළු මොහොතකින් මේ පෙන්වන වීඩියෝ එකෙන් ඔබට පෙනේ. ජනතා සම්මානද විවිධ ආකාරයෙන් වෘත්තීය වශයෙන් මා වෙනුවෙන් නියම වූ සම්මානන අද මගේ ජීවිතයේ වැහි වැහැලා. ඔබ දන්නවද මං හරි ආඩම්බරෙන් ජීවත් වෙන්නේ. ඔබට තියෙන එක දෙයක් මට නෑ. ඒ මගේ දැසේ පෙනීම අදටත් නෑ. නමුත් එය මගේ ජීවිතේ ප්‍රබල ශක්තියක් කරගෙන එය මං කියනවා 0.001 කරගෙන ඒක කිසි දෙයක්ම මගේ ජීවිතයේ අභියෝග ඉදිරියේ මම ඉදිරියට යනකොට මට කිසිසේත්ම බලපෑමක් ඇති කරන මම ඉඩ දෙන්නේ නැහැ. ඒ තමයි මාතෘ තින විශ්වාසය. හා දරා ගැනීම හා විනය. ඒ තුලින් ඔබ දන්නවද කොතෙක් පරාජයන් හමුවේ ඔබට හිස ඔසවන්න පුළුවන්ද කියලා? ඔබ අත්දකලා බලන්න. මා කියන දේ පොඩ්ඩක් ඉවසීමෙන් ඔබ අධ්‍යයනය කරලා බලන්න. ඔබට සීන ඇති මට තිබුණා වගේම අද විශාල සම්මාන මා ලබන විශාල තැන්වලදී බොහෝ තැන්වලදී මම ගෞරවයට පත් වෙනවා ඒ කිසි දෙයක් නිසා නොවේ ඒ මම ජීවිතේ අත්හැර දැම්මේ නැති නිසා ඒ නිසායි මම කිව්වේ මම ලැබපු මෑතකී ලැබුම ඉහළම ජයග්‍රහණය තමයි මේ ලෝකෙම ඉන්න ප්‍රබල කාන්තාවන් 100 දෙනා අතරට මාගේ නම එකතු වීම එකම ශ්‍රී ලාංකික කාන්තාව විදිහට තවත් මොනවද මට ඉල්ලිය හැක්කේ දෙවියන්ගෙන් ඒ නිසා ඔබ මතක තබා ගන්න බොහෝ චරිත තියෙනවා මේ ලෝකේ එවන් ආකාරයෙන් ජයගත්තේ එක් චරිතයක් ගැන මම කැමති විනාඩි කිහිපෙන් ඔබ ඉදිරියේ පෙන්වන්න ඔබට දැන් මොහොතකින් ඔබට පෙනේ රූප රාමුවල ඔහුගේ නම
डॉक्टर स्टीवनसन ओट ऐतरम के अने आड़ी तुने योद्धा आखेला थ्री फीट जायंट दें बालान नो बनी रहा यासे में कोई तरह एक गट्टने वेन आप के नो निर्वाचन है अधिकेरा आड़ी तुनाक नंग ओबो कोमे तो योद्धेक नंग ओबो कोमे तो आड़ी तुनाक पेने नमु तो ओट आप के नो अनवर्त नामे दिलती ना आड़ी तुने योद्धा ए मुकद ऐतरम ओगे उसा आड़ी तुनाई नमु तो ओट योद्ध पौरुषाप्ती है ना ओ इपदेन कोट ओ इपदेन अस्थि बिंदिच दारुवेक विदियट वैद्यरु किन ओ पै 24 क जीवत वेन एकक ने मे दारुवा मियायै नमुत ओब दान्नोद उंगे देमापियो कोई तरंग विश्वासे दुन्नद ए दारुवगे जीवितय तुलट अवुरुदु 35 कट पासुव ओहु वैद्यवरेक ओहु हिना वेला कियनवा हेमोटम अवुरुदु 35 कट कलिन मम मियायै कियपु सीलुम वैद्यवरु देन दिवंगत वेला मम तमै जीवत वेन एकम वैद्यवरया Lesson number one, never believe a prediction that doesn't empower you. When I was born, the doctors told my parents that I would be dead within the first 24 hours of my life. 35 years later, all those doctors are dead. And I am the only doctor that remains. ඒ කම්මුල් පාර ගහන්නේ ඇත්තටම කියනවා නම් ජීවිතේ විශ්වාසයෙන් ගොඩනගා ගන්න බැරුව බොරු මතවාද වලට හිර වෙලා බොරු මතවාද ඔස්සේ පරාජය ලබන මිනිසුන්ටයි. ඔබ දන්නවද ඌට අදටත් දැන් මට සාමාන්‍යයෙන් වරක කෑල්ලක් හම්බුනම මං කියලා කනවා. චොක්ලට් කෑල්ලක් හම්බුනම අතහරින්නේ නැහැ. ඇංගලිත් ලේව කනවා එහෙම නේද? ඔබ දන්නවද ඌට අදටත් අපි කනවා වගේ කෑමක් කන්න බෑ. අර අවුරුදු 3 දරුවෙක්ට දෙනවා වගේ දියාරු ශ්‍රවයෙන් තමයි ඌට කෑම කවන්න ඕනේ. නමුත් ඔබ දන්නවද ඔබ මේ වීඩියෝ එකේ දකින ડોක්ටර් ස්ටීවන්සන් විවාහකයි. ඔව් ආඩම්බරෙන් කියන ඌට තරුණ ලස්සන බිරිඳක් ඉන්න උදේ හැමදෑම ඌට නාවල කවල පොවල ඌව රකගන්න. ඒ වගේම මේ ලෝකේ වැඩිම මුදලක් අය කරන මානසික වෛද්‍යවරයා ඔහි පොඩ්ඩක් හිතර ගන්න. කොයි තරම් දේ ඔබට සාපේක්ෂව ඔහුට තියෙනවද ජීවිතය අත්හරින්. ඔබට සාපේක්ෂව කොයි තරම් තියෙනවද ඔහුට ජීවිතේ පරාජිත ස්වරූපයෙන් ජීවත් වෙන්න. අනේ මට අඩි 3යි මට කන්න බෑ මගේ කටේ දත් නෑ. ඒ වගේම මම අප්‍රසන්නයි මං කොහොමද විවාහ වෙන්නේ මං කොහොමද ජීවිත ඉදිරියට නෑ. ඒ සියලු දේ ඔබ දන්නවද ඔහු ජය අරගෙන අපිට ඔබට මට අභියෝග කරනවා මේ ලෝකේ මේ ජීවත් වෙන චරිතයක් සුරංගනා කතාවක් නෙවෙයි. ඔබ දන්නවද බොහෝ වෙලාවට මමත් බොහෝ ශක්තිය ගන්න ඔහුගෙන් මොකද ඌට සාපේක්ෂව මට පේන්නේ ඇස් දෙක විතරයි. ඊතර සියලු දේ මට කල හැකි. ඉතින් බලන්න මෙවැනි චරිතයක් ජීවත් වෙන මෙවැනි ලෝකෙක ඔබට කරන්න බැරි දේ මොකක්ද? ඔබ ඔබෙන් අසන්න. Is there anything that is impossible? For you, absolutely nothing. You can do anything if you have faith and do not doubt. Viswasyata bana obatula. Anivaremma obava sapalatwe ha jayagrahane veta e jave jeevaya obava gena yanawamai. Mama ekata jeevamana udaharanayak vidiyata sahathika wenawa. Obata jaya patanawa.